අපි බලාපොරොත්තු වෙන්නේ විසිතුරු අලියෙක් නිර්මාණය කරගන්න ආකාරය පැහැදිලි කරන්න. මුලින්ම අපිට අවශ්‍ය ද්‍රව්‍ය කඩදාසියක්, නූල්, ස්පොන්ජ්, පාට දෙකකින් ෆෙල්ට්, පිරවීම සඳහා පැඩින්. මුලින්ම අපි කළ යුත්තේ පතරම නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා අවශ්‍ය ප්‍රමාණයට පතරම කඩදාසිය මත ඇඳගෙන බ්ලොක් එක වටේ කපා ගන්න. නැවතත් කකුල් කොටස් සිට කොහොඬවැල දක්වා කොටසත් කන සඳහා තවත් බ්ලොක් එකක් මේ ආකාරයට කපා ගන්න. මෙහිදී කපාගත් බ්ලොක් එක ෆෙල්ට් රෙද්ද මත තබා පිටපත් කරගෙන මැසීම සඳහා මැහුම් වාසි තබා කපා ගන්න. අනිත් බ්ලොක්ස් දෙකත් මේ ලෙසටම ෆෙල්ට් රෙද්ද මත තබා කපා ගන්න ඕනේ. මෙහිදී අපිට රෙදි වලින් අවශ්‍ය වෙන්නේ කකුල් කොටසෙන් කොටස් දෙකක් සහ බොඩි පාට් එකෙන් කොටස් දෙකක්. කන සඳහා ෆෙල්ට් රෙද්දෙන් කොටස් 4ක් සහ ස්පොන්ජ් එකෙන් කොටස් 2ක් අවශ්‍ය කරනවා. අලියාගේ වලිගය සඳහා අපිට තවත් ෆෙල්ට් කැබැල්ලක්, ස්පොන්ජ් කැබැල්ලක් සහ නූල් පොටවල් කීපයක් අවශ්‍ය වෙනවා. මෙහිදී ස්පොන්ජ් කොටස මැදට සිටිනසේ තබා මේ ආකාරයට නවා, නූල් කොටස ඇතුළට සිටිනසේ අතේ මහන ඉදි කටක් ආධාරයෙන් මේ ආකාරයට මසා ගන්නවා. මසා නිම කරගත් වලිගය මෙන්න මේ ආකාරයට ඇඟ කොටස් දෙක අතරට තබා මැෂින් එකක් ආධාරයෙන් අලියාගේ ඇඟ වටේ අපි තබාගත් මැහුම් වාසි වටේ මසා ගන්න ඕනේ. මෙතෙන්දී වලිගයේ සිට හොඬවැල අග දක්වා පමණයි අපි මහගන්නේ. මෙතෙන්දී අනිවාර්යයෙන්ම හොඬවැලේ සිට ඇතුළට කැපුමක් යෙදිය යුතුයි. කකුල් කොටස් දෙක මසා ගැනීමේදී අපි ඉහළින් නඟල් දෙකක් පමණ විවරයක් ඉතුරු කර රෙදි කොටස් දෙක එකට තබා වටේ මසා ගැනීමක් කරන්න ඕනේ. ඉන්පසු අපි මසාගත් බොඩි පාට් එකයි කකුලේ කොටස් දෙකයි මෙන්න මේ ආකාරයට ඇතුළට සිටිනසේ තබා අපි කකුල් සම්බන්ධ කරගන්න ඕනේ ඇඟ කොටසත් සමග. මෙහිදී මැහුම් වාසි වටේ මසා මේ ආකාරයට නිම කරගත යුතුයි. මෙහිදී අපි මසා අවසන් කරපසු හොඳ පිට හරවා ගැනීමට ප්‍රථම මේ ආකාරයට කතුර පාවිච්චි කරලා කැපුම් දෙන්න ඕන. එතකොට තමයි අපිට මේක හොඳ පිටට ක්‍රමවත්ව නිසි හැඩයට හැරෙන්නේ. කන කොටස මැසීමේදී ස්පොන්ජ් කොටස ඇතුළට සිටිනසේ තබා වටේ මසා ගන්න. එක පැත්තක් ඉතුරු කරගන්න ඕන හොඳ පිට හරවන්න. ඉන්පසු අපි මේ අලියව හොඳ පිට හැරවීමක් කරගන්න ඕනේ. අලිය හොඳ පිට හරවනකොට අපි කතුරු තුඩක් හෝ තියුණු උල් සහිත ඉදි කටු තුඩකින් නියම හැඩ එනතුරු හොඳ පිට හරවා ගත යුතුයි. කන කොටසත් ඒ ආකාරයටම හොඳ පිට හරවා ගැනීමක් කළ යුතුයි. මෙහිදී අපි තබාගත් විවරයෙන් වොඩින් පිරවීමක් කරන්න ඕනේ. මේ වොඩින් පිරවීමේදී අපි ශාරීරියේ සෑම කොටසකටම හොඳට ඇතුළට යන විදිහට වොඩින් පුරවලා හෑන්ඩ් නීඩල් එකක් යූස් කරලා හෑන්ඩ් ස්ටිච් එකකින් අපි වොඩින් පුරවපු විවරය මසා ගන්න ඕනේ. අවශ්‍ය තැනට කන සම්බන්ධ කරගන්න ඕනේ. මෙහිදී හරියටම දෙපැත්ත සමාන වෙන්න ඕනේ. අතේ මැහුමක් පාවිච්චි කරලා අපි අලියාගේ කන් දෙක මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරනවා. ඊපසු කළු නූලක් භාවිතා කරමින් S2 ලකුණු කර පිරවිලි මැස්මෙන් S2 මෙන්න මේ ආකාරයට මසා ගන්නවා. මේ ඔබ දකින්නේ අපි සාදා නිම කරගත් ඒ විසිතුරු නිර්මාණය.